දැන් අපි ලෝකයක් මැවෙනවානේ දැන් ඉර තියෙනවා දැන් ලෝකය කිව්වහම ඔබට එක එක ඒ වෙලාවට මැවෙනවානේ එක එක ඒවා දැන් ලෝකය කිව්වහම දැන් ලෝකය කිව්වහම ඇමරිකාව තියෙනවා ඊළඟට මොකද එංගලන්තේ තියෙනවා ඕස්ට්‍රේලියාව තියෙනවා ඊට පස්සේ මේ ලෝකයට එහා පැත්තෙන් හඳ තියෙනවා හඳට එහා පැත්තෙන් තරු තියෙනවා ඊට පස්සේ ඉර තියෙනවා තව එක එක ඒවා මැවෙනවානේ ඊට පස්සේ මේ ලෝකෙ මොකද්ද ආහවල් රටක් තියෙනවා මෙහෙම ඉන්නවා මෙච්චර මිනිස්සු ඉන්නවා අච්චර සත්තු ඉන්නවා ඔහොම ඔහොම මේ මූද තියෙනවා කඳු තියෙනවා මේ ඔක්කොම කොහෙද තියෙන්නේ කොහෙද තියෙන දැන් අපිට මේ විදිහට මෙහෙම ඝන සංඥාවේ මෙහෙම එකක් මැවෙනව නේද ලෝකයක් තියෙනවා ඊට පස්සේ මට දැන් ස්වාමි පුරුෂයෙක් ඉන්නවා බිරිඳක් ඉන්නවා දරුවෙක් ඉන්නවා ඒ දරුව දැන් මේ මේ අවුරුද්ද ශිෂ්‍යත්වේ කරනවා දැන් මෙන්න මේ ඔක්කොම කොහෙද තියෙන්නේ මනස තුල කියලා කිව්වට ඒ මනසත් කොහෙද තියෙන්නේ දැන් ඒ මනස කොහෙද තියෙන්නේ කියලා අපි හොයා ගන්න ඕනි. දැන් මේ හොඳට හොඳට තෝරගන්න. දැන් එතකොට නැත්තම් අපි ඉතින් හිතනවා නිකන් එක දිගට පවතින මනසක් තියෙනවා වගේ එකකුත් එන්න පුළුවන්. දැන් ওই මනස කොහෙද තියෙන්නේ? දැන් මනස කොහෙද තියෙන්නේ? මනස කොයි වෙලාවෙද තියෙන්නේ? කොයි වෙලාවෙද තියෙන්නේ මනස? ඔව්. එතකොට මනස තියෙන්නේ බොහොම සරලව ගත්තොත් මෙන්න මේ මොහොත තුල විතරයි නේද තියෙන්නේ මනස? මනස තියෙන එතකොට මෙන්න මේ මොහොත තුල විතරයි. එතකොට මනස ওই ගොඩනැගෙන මන, එහෙම නැත්නම් ওই ගොඩනැගෙන සිත, එහෙම නැත්නම් ඕකට විඥානය කියලා කියනවා. තව ඉතින් එක එක නම් තියෙනවා. ඒ නම් ඔක්කොම අමතක කරොත් එතකොට දැන් එතකොට මේ ඒ ගොඩනැගෙන ලෝකය ඒ ඔක්කොම කොයි වෙලාවෙද තියෙන්නේ? මේ මොහොතේ තියෙන්නේ. හරිද? එතකොට මේ මොහොතේ නේද ඉරහඳ තාරකාවේ ඔක්කොම තියෙන්නේ. හරි දැන් මම මෙහෙම එකක් කියනවා. දැන් එතකොට මම ඔබට කියනවා දරුවා කියලා. දැන් මෙච්චරලා දරුවා හිටියද? හ්ම්? දරුවා හිටියද මෙච්චරලා? දැන් මම දරුවා කිව්ව ගම මොකද වෙන්නේ? දරුවාට අදාළ මතක සටහන් ටික ඔක්කොම ඇදිලා ඇවිල්ලා රූපයක් මැවුණාද නැද්ද? එතකොට ඒකම මැහුනේ වර්තමාන මොහොතේනේ. හරි. එතකොට මේ මතක සටහන් ඔස්සේ දන්න දරුවා කියන මොකද්ද? රූපය මැවුණා. එතකොට දැන් ওই දරුවා කියන රූපය කොහමද ඒක ගොඩනැගිලා තියෙන්නේ බලන්න. ඒක තුල මොකද තියෙන්නේ කියලා. දැන් එතකොට මේ දරුවා කියලා අපිට සංකල්පීමේ රූපයක් පහළ වුණා මිසක් දරුවා කියන එක නෑ මතක් වුණාද? දැන් අපි දරුවා කිව්වන් පස්සේ මොකද පහළ වෙන්නේ? රූපයක් පහළ වෙනවානේ. ඒ පහළ වෙන රූපේ මොකෙන්ද ඇති වෙලා තියෙන්නේ? හ්ම්? ඒක තුල ඇත්තද තියෙන්නේ? හොඳට බලන්න ඒක තුල ඇත්තද තියෙන්නේ? හ්ම්. දැන් මේ දරුවා කියන සංකල්පය තව සංකල්ප ගොඩක එකතුවක් නේද? මේ දරුවා ලොකු කෙනෙක් ඕනේ, ලොකු නාම ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ, ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, අර ශිෂ්‍යත්වයේ කියන සංකල්පය, අහවල් ඉස්කෝලේට ගියා කියන සංකල්පය, මෙන්න මේ මේ මෙන්න මේ මේ මෙන්න මේ 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 හැඩරුව තියෙන ඔය ඔය විදිහට එක එක විදිහට සංකල්ප ගොඩක් එකතු වෙලා නේද මේ දරුවා කියන සංකල්පයේ ගොඩ නැගෙන්නේ. අන්න දරුවා කියන සංකල්පයේ ගොඩ නැගුණා ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට මේ දරුවා කියන සංකල්පයේ අර මතක සටහන් ටිකක් ඔස්සේ ගොඩ නැගිච්ච සංකල්පමීම දරුවෙක් නේද ගොඩ නැගෙන්නේ. එතකොට ඒ දරුවාද මේ ඔය ඉන්න දරුවා? ආ? සම්බන්ධයක් තියෙනවද? ඉතින් මේ දරුවා අපි යන යන තැන යනවනේ. යන යන තන යනවා කිව්වත් මොකද්ද වෙන්නේ? ඉන්නවා කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. ඇයි? ආරම්භණයක් ආවට පස්සේ තමයි මේ දරුවා ගොඩ නැගෙන්නේ. හරි. දැන් අපි හිතන්න දැන් අපේ ගෙදර ගිය ගමන් අපේ ඉස්සරහටම අර දරුවා එනවා කියලා. එතකොට ඉස්සරහට ඒ දරුවා එනකොටත් අපි දකින්නේ ඒ දරුවාද? නැත්තම් අර දරුවා පිළිබඳ සංකල්පේද? දරුවා පිළිබඳ සංකල්පේ. එතකොට අර අතීත මාසක රටාන ඔස්සේ ගොඩ නැගිච්ච දරුවා පිළිබඳ සංකල්පයයි ගොඩ නැගින්නේ. හැබැයි ඒක කලින් තිබ්බ එහෙකුත් නෙමෙයි. කලින් තිබ්බ එකක්ද? කලින් තිබ්බ එහෙකුත් නෙමෙයි. ඊළඟට ඒ පහළ වෙන එක එතනම නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා. දැන් මම මෙහෙම එකක් ඔබට අහන්නම්. මීට අවුරුදු 5කට කලින් දරුවා කිව්වහම ගොඩ නැගිච්ච සංකල්පයයි දැන් දරුවා කියනකොට ගොඩනැගෙන සංකල්පය එකද දෙකද? එකද දෙකද?
දෙක. ඊළඟට දැන් මේ දේශනාව පටන් ගනිද්දි මම දරුවා කියනකොට ගොඩ නැගිච්ච රූපයයි, දැන් මම දරුවා කියනකොට ගොඩ නැගිච්ච රූපයයි එකක්ද දෙකක්ද? දැන් එතකොට මෙතන මොකද්ද වෙන්නේ? හැම වෙලාවම හේතු සැකසෙනකොට රූපයක් ගොඩ නැගෙනවා, හේතු සැකසෙනකොට රූපයක් ගොඩ නැගෙනවා, ඊට පස්සේ හේතු බිඳෙනකොට ඒ රූපය බිඳිලා යනවා. ඒක ගොඩ නැගීම තුළම බිඳිලා යනවා. ආයි අමුතුවෙන් ඒක බිඳවට්ටන්න දෙයක්වත් නැහැ. ගොඩ නැගීම තුළම බිඳවැරිලා දැන් ඊළඟට ගොඩ නැගෙන්නේ ඒ රූපෙමද? එතකොට දැන් මේ කියනකොට ඔබට තේරේ කවදාවත් දෙන්නෙකුට හම්බ වෙලා තියෙනවද? ආ දෙන්නෙක් දෙන්නෙකුට හම්බ වෙලා තියෙනවද? දෙන්නෙක් දෙන්නෙකුට හම්බ වෙලා නැහැ. ඊට පස්සේ මොකද්ද? ඒ දැන් හම්බෙන මනංකල්පිත අර සංකල්පීමේ රූපය දෙපාරක් හම්බ වෙලා තියෙනවද? එකම රූපේ. එකම රූපේ දෙපාරක් හම්බ වෙලත් නැහැ. පැහැදිලිද? අන්න ඔය ගැටලුව තමයි තියෙන්නේ අපිට. දැන් එතකොට දැන් ආරම්භණයක් ආවම අන්න ගොඩ නැගෙනවා රූපය. දැන් ඔය විදිහට ගත්තොත් බැංක account එකේ තියෙන සල්ලි කොයි වෙලාවේද ආවේ? ආ? දැන් නේ ආවේ. කලින් තිබ්බද ලෝකේ? එතකොට ඒක කොහෙද තියෙන්නේ? මතක සටහනකින් නේද ඒක ගොඩ නැගුණේ? දැන් කොහෙවත් තියෙනව නැහැ කියන්න පුළුවන්ද එතකොට ඒක? දැන් ඔය විදියට ඊර හඳ තාරකා ගේවල් දොරවල් යානවාන ඉඩ කඩන් ඔය ඔක්කොම තියෙන කොතනද? ආරම්මණයක් ආම ගොඩ නැගෙන සිතුවිලි මාත්‍රයක නේද තියෙන්නේ? එතකොට ආරම්මණයක් ආම පහළ වෙන සිතුවිලි මාත්‍රයක තමයි මොකද්ද ඔය මුළු විශ්ව ධාතුවම තියෙන්නේ. මුළු විශ්ව ධාතුවම තියෙන්නේ ඔය ආරම්මණයක් ආම පහළ වෙන සිතුවිලි මාත්‍රයක විතරයි. හොඳට බලන්න මේක. මේක තමයි රෝහිත් අස්සට කිව්වේ. ඔය සිතුවිලි මාත්‍රය තුළම තමයි තියෙන්නේ. එතකොට මේ සිතුවිලි මාත්‍රය තුළත් මේ පහළ වෙන හේතුප්‍රත්‍යයට අනුකූලව මේ හිතුවිලි මාත්‍රය තුළ පහළ වෙන මේ ලෝකය, මේ පුද්ගලයෝ, මේ සත්වයෝ, මේ ද්‍රව්‍ය වස්තු, මේ හැම එකක් මේ පහළ වෙන මේ රූප ශබ්ද රූප, රූප රූප ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප ටික තුළ තියෙන්නේ සත්‍යද අසත්‍යද, මුලාවද මිරිඟුවද? හොඳට බලන්න තියෙන්නේ මොකද්ද? මේක තුළ තියෙන බොහොම පැහැදිලිව මිරිඟුව. එතකොට මෙන්න මේ මාත්‍රය තුළ තමයි මුළු විශ්ව ධාතුවම තියෙන්නේ. එතකොට මේවා මාත්‍රය තුළ මුළු විශ්ව ධාතුවම තියෙනවා කියලා අපිට කියන්නත් පුළුවන්ද? ඇයි තියෙනවා නම් එක දිගට තියෙන්න එපැයි? ආරම්මණය ආවට පස්සේ තමයි මොකද්ද මේක ගොඩ නැගෙන්නේ. දැන් ඊට කලින් ගොඩ නැගෙන්නේත් නැහැ. දැන් හොඳට මතක තියාගන්න ඔබ ඔය පුංචි කාලේ අවුරුදු 4 5 එහෙම නැත්නම් 7 8 ඔබට හිටපු යාළුවෙක් මතක් කරගන්න. දැන් ඊට පස්සේ කවදාවත් හම්බෙච්ච නැති. දැන් මැවිලා පේනව නේද රූපයක්? එතකොට මේ පොඩි කාලේ මේ හම්බෙච්ච යාළුවා මෙච්චර දවසක් හිටියා කියලා කියන්න පුළුවන්ද අපිට? තිබුණා කියලා කියන්න පුළුවන්ද ඒක? නෑ කියලා කියන්න බෑයි. ආරම්මණේ ආවම ගොඩ නැගෙනවා. ආරම්මණේ ආවම අතීත මතක සටහනකට අනුකූල රූපය ගොඩ නැගෙනවා. දැන් එතකොට මේ මාත්‍රය තුළ තමයි මුළු විශ්වයම තියෙන එක. තියෙනවා කියන්නත් බෑ, නෑ කියනවා, නෑ කියනවා කියන්න බෑ. තියෙනවා කියන්නත් බෑ, නෑ කිය. තියෙනවා නම් මොකද එක දිගට තියෙන්න ඕනි? නෑ කියන්නත් බෑ. ඇයි නෑ කියන්න බැරි? ඇයි ආරම්මණයක් ආවම පස්සේ යමක් ගොඩ නගලා දෙනවා. ඇති බවක් පෙන්නනවා. ඇති බවක් පෙන්නුවට මොකද වෙන්නේ? ඇති බවක් පෙන්නුවට ඒක තියෙන එකක්ද? දැන් ඕක කොහෙද තියෙන්නේ? දැන් ඔය ගොඩ නැගෙන සංකල්පමය දරුවා කොහෙද ඉන්නේ? ඔය ගොඩ නැගෙන සංකල්පමයම ලෝකයේ කොහෙද තියෙන්නේ? හොයා ගන්න පුළුවන්ද අපිට? හම්බෙනවද කවදාවත් ඒක? හම්බ වෙන්නේ නැහැ. හරි. දැන් මෙතනදී ඔබට තව මුලාසහගත දෘෂ්ටියක් එන්න පුළුවන්. එතකොට ඔය ගොඩ නැගෙන විඥානය, ඔය ගොඩ නැගෙන සිත පහළ වෙන්නේ කොහෙද? මෙන්න මේ මගේ කය ඇතුලේ තමයි ඔය පහළ වෙන, ඔය සිත හරි විඥානය හරි පහළ වෙන්නේ කියලා මුලාසහගත දෘෂ්ටියක් එන්න පුළුවන්. හරි. දැන් මේ මුලාසහගත දෘෂ්ටියත් අපි අයින් කරගනිමු. හරිද? දැන් මෙහෙම බලන්න. දැන් ඔබේ අත ගන්න, ඔබේ ඉස්සරහට මෙහෙම ගන්න, බය නැතුව ගන්න.
දැන් මේ අත ඉස්සරහට ගත්තන් පස්සේ මේක මගේ අත කියලා කියන්නේ කවුද? මේ අත මගේ කියලා අත කියලා කියන්නේ ඇහැද කියන්නේ? මේ ලේමස් ඇහැකින්ද කියන්නේ ඒක? ආ? එතකොට අතීත මතක සටහනකින් නේද මේක මගේ අත වුනේ? එතකොට මෙතන මේ මෑවෙන අතත් මොකද්ද? මේ දැන් මේ මෑවෙන අතත් මොකද්ද? ආ? මතක සටහනකින් මෑවෙන අතක් නේද? දැන් මෙහෙම කය දිහා බලන්න. කය දිහා බැලුවන් පස්සේ ඒකත් එහෙමමයි නේද? මෙහෙම කය දිහා බැලුවන් පස්සේ මෑවෙන කය මතක සටහනකින් මෑවෙන කයක් නේද තියෙන්නේ? දැන් ඔය විදියට දැන් මේ අත වැටෙන්නේ කොහෙටද? රූපායතනෙට වැටෙන්නේ අත. එතකොට මේ කය වැටෙන්නේ කොහෙටද? රූපායතනෙට වැටෙන්නේ. ඔය මෑවෙන රූපේටනේ මෑවෙන්නේ වැටෙන්නේ. එතකොට මේ මුළු ශරීරේම වැටෙන්නේ මොකටද? කෙස්ලොම් නිය දත් නාර අරවා මේ ඔක්කොම කොහෙටද වැටෙන්නේ? දැන් මේ විදිහට අර මතක සටහනකින් ගොඩනැගෙන මොකක් මොකටද ගොඩනැගින්නේ? ඒ මායාවට මිරිගුරුනේ ගොඩනැගින්නේ. එතකොට මේ මුළු කයම ඔක්කොම ওই විදිහට දැම්මට පස්සේ දැන් මොකද ඉතුරු වෙන්නේ? මොකද ඉතුරු වෙන්නේ? ආ? එතකොට දැන් මේක ඇතුලේ සිත ගොඩනැගෙනවා කියලා ගත්තොත් හරිද එතකොට? හරිද? දැන් මං ඔබට මේ බුලත් කොලේ පෙන්නනවා. හරිද? බුලත් කොලේ පෙන්වනවා. බුලත් කියන සිත ගොඩ නැගෙනවනේ. එතකොට බුලත් කියන සිත ගොඩ නැගෙන්නේ මේ බුලත් කොලේ තුලද? ආ? මේ බුලත් කියන සිත ගොඩ නැගෙන්නේ මේ බුලත් කොලේ තුලද? එහෙම ගන්නවද ඔබ? නෑනේ. එතකොට දැන් මේ අත පෙන්වනවා. මේ අත කියන සිත ගොඩ නැගෙන්නේ අත තුලද? එහෙම ගන්නෙත් නෑ අපි. එතකොට මේ කය දිහා බැලුවාන් පස්සේ මේ කය කියන සිත ගොඩ නැගෙන්නේ කොහෙද? මේ කය තුලද? එතකොට මේ කය තුල නෙමෙයි නා සිත කොහෙද ගොඩ නැගින්නේ? තැනක් පනවන්න පුළුවන්ද අපිට? තැනක් පනවන්න බෑ. ඇයි? මොකද මෙතන හේතු ගැළපෙනකොට හේතු වලට අනුකූලව සිත ගොඩ නැගෙනවා. දැන් මේ කය තමන්ගේ සිත නොවන බව ඔබ ගැඹුරින් තෝරගන්න ඕනේ. මේ කය තමන්ගේ සිත කියන එක තමයි මේ මුලාසාක දෘෂ්ටියෙන් තියෙන. එතකොට මේ කය ඇතුළේ මගේ සිත තියෙනවා. මේ සිතෙන් තමයි මේ ඔක්කොම දේවල් දකින්නේ කියලා. මෙතන හේතු ගැළපෙනකොට ගොඩනැගෙන සිතක් නිසා ඒකට අපිට තැනක් පනවන්න බෑ. ඒ සිත තියෙනවා කියලා ගන්නත් බෑ, නෑ කියලා ගන්නත් බෑ. එතකොට එතන හේතු ගැළපෙනකොට ගොඩනැගෙන මාත්‍රයක් විතරයි එතනම තියෙන්නේ. ඕක තමයි රෝහිතස්සට කිව්වේ විශ්වයේ කෙලවර හොයලා වැඩක් නෑ කියලා. ඔය මේ තියෙන මේ මාත්‍රය තුල තමයි ඔය ඔක්කොම ටික තියෙන්නේ. බඹයත් තරම් වූ ශරීරය කියන එක නෙමෙයි එතන කිව්වේ. මේ මාත්‍රය තුළ, මේ සිතුවිලි මාත්‍රය තුළ තමයි ඔය ඔක්කොම ටික තියෙන්නේ.